මේදස්සලින් ඉන්දියාව විතරක් නෙමෙයි ක්‍රිකට් ලෝකෙම ලොකුම අවධානයක් යොමු වෙලා තියෙන්නේ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට. එමත් නැත්නම් IPL තරගාවලියට. IPL 2018 තරගාවලියේ මේ වෙද්දි වාර්තා කිහිපයක්ම අලුත් වෙලා තියෙනවා. ඒ අතරින් අපි මේ කතා කරන වාර්තාවත් එකක්. IPL ඉතිහාසයේ වේගින්ම ලකුණු ලබාගත් අර්ධ ශතක ගැන තමයි අපි මේ බලන්නේ. අඳු 17කින් ලකුණු 50ක් වාර්තා වුණු අවස්ථා පහක් IPL ඉතිහාසයේ තියෙනවා. 2009 IPL තරගාවලියේදී ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම නියෝජනය කරපු ඇඩම් ගිල්ක්‍රිස්ට් දිලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 17කින් ලකුණු 50 ලබාගෙන තියෙනවා. කොදෙව් ප්‍රහාරාත්මක ප්‍රතිකරු ක්‍රිස් ගේල් 2013 පන්දු 17කින් ලකුණු 50ක් ගත්ත ක්‍රීඩකයෙක්. ගේල් මේ හපන්කම් පෙන්වුවේ පුණේ වෝරියර්ස් කණ්ඩායමක තිබුණු තරගයකදී රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින්. 2016දී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රිස් මොරිස් පන්දු 17කින් ලකුණු 50ක් ලබාගෙන තිබුණේ ගුජරාත් ලයන්ස් කණ්ඩායමක තිබුණු තරගයකදී. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමක තිබුණු තරගයකදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ කිරන් පොලාඩ් පන්දු 17කින් ලකුණු 50ක් ලබාගෙන තිබුණා. තවත් කොදෙව් ක්‍රීඩකයෙක් වන සුනිල් නාරායන් මෙවර තරගාවලියේදී ලකුණු 50ක් පන්දු 17 ලබාගෙන සමත්ුනේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමක තිබුණු තරගයකදී. IPL ඉතිහාසයේ සාර්ථකම ප්‍රතිකරුවෙක් වුණු සුරේෂ් රයිනා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් කිංග්ස් 11 පංජාබ් කණ්ඩායමක තිබුණු තරගයකදී පන්දු 16කදී ලකුණු 50ක් ලබාගෙන තියෙන්නේ 2014දී. පන්දු 15කින් ලකුණු 50ක් ගත්ත ක්‍රීඩකයෝ දෙන්නෙක් මේ ලිස්ට් එකේ ඉන්නවා. ඒ තමයි කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමේ යුසුප් පතාන් සහ සුනිල් නාරායන්. පතාන් මේ දක්ෂතාවය පෙන්ලා තියෙන 2014 සන්රයිසර්ස් හයිදරාබාද් එක්ක තිබුණු තරගයකදී. නාරායන් මේ දක්ෂතාව පෙන්ලා තියෙන 2017 වසරේදී ඒ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමක තිබුණු තරගයකදී. IPL වේගවත් මාර්ග ශතකයේ මේ වෙද්දි ලියවිලා තියෙන්නේ කන්නූර් ලෝකේෂ් රාහුල්ගේ නමට. එහෙමත් නැතිනම් කවුරුත් දන්න KL රාහුල්ගේ නමට. රාහුල් මෙවර තරගාවලියේදී කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම නියෝජනය කරමින් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 14කින් ලකුණු 50ක් ලබාගෙන තමයි මේ වාර්තාව තමන්ගේ නමට ලියාගත්තේ. දිනපතා මෙවැනි වීඩියෝ බලන අපත් සමග එකතු වන්න. වීඩියෝට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපේ subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති අහලෙකුට බලනත් මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.